අපි නීල් ෆර්නැන්ඩෝ වෛද්‍යතුමාට යොමුවෙමු. මොකද්ද පොඩි හඳුන්වාදීමක් දෙන්න, මේ මේක හරි සාමාන්‍ය දෙයක්ද? මොකද්ද වෙලාද? මානසික රෝග කොහොමද ලංකාවේ? ලංකා මිනිස්සු මානසික රෝග තියෙනවද නැද්ද? සාමාන්‍ය මිනිස්සු අතර මානසික රෝග ගැන තියෙන අවබෝධය මොකද්ද? මොකද වෙලා තියෙන මානසික රෝග වල ලංකාවේ? අයිබුවන්, අමල්, දැන් අපි කායික රෝග වගේම මානසික රෝගත් පුද්ගලෙක්ට වැළඳෙන රෝගයක් විදිහටයි අපි දකින්නේ. මානසික රෝගවලදී අර අපි දන්නවා, කායික රෝගවලදී අපි යම් යම් ඉන්ද්‍රියන් මුල් කරගෙන තමයි ඒ රෝග තත්ත්වයන් ගැන කතා කරන්නේ. හෘද රෝග, වකුගඩු රෝග එහෙම කියලා. ඒතොර මානසික රෝග කිව්වම මුල් වෙන ඉන්ද්‍රිය තමයි මොළය. එතකොට මොළය මුල් කරගෙන තමයි මානසික රෝග ඇති වෙන්නේ. නිසා මොළේ අමාරුවක් කියලා කිව්වොත් සාමාන්‍ය මිනිස්සු කියන විදිහට ඒක ඉතා නිවැරදි. මොළේ තමයි අමාරුව තියෙන්නේ. නමුත් එතනදී විශේෂයෙන් මානසික රෝග කියලා හඳුන්වන්නේ මොළේ සිදුවන විශේෂ ක්‍රියාකාරකම් තුනක් මුල් කරගෙන තමයි ඒක එන්නේ. එකක් තමයි අපේ සිතුවිලි. අපි දන්නවා අපි කාටත් තියෙන දෙයක් අපේ සිතුවිලි. එතකොට සිතුවිලි මුල් කරගෙන මානසික රෝග ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපේ හැඟීම්, අපි ඉංග්‍රීසියෙන් කියනවා ඉමෝෂන්ස් කියලා, හැඟීම් නැත්නම් චිත්ත වේග කියලාත් කියනවා. ඒක මුල් කරගෙනත් මානසික රෝග එන්න පුළුවන්. තුන්වෙනි එක තමයි අපේ හැසිරි, චර්යාවන් කියලාත් කියනවා, our behaviors. So thoughts, emotions and behavior. ඒ තුන තමයි සාමාන්‍යයෙන් මානසික රෝගවලදී දෝෂයට ලක් වෙන ස්ථාන. ඉතින් අපි මානසික රෝගියෙක්ව පරීක්ෂා කරනකොට අපි හොයලා බලන්නේ මෙන්න මේ අංශ තුනේ යම් කිසි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඉතින් ඒ විදිහට තමයි මානසික රෝග අපි හඳුනාගන්නේ. දැන් ඔබ ඇහුව අනිත් ප්‍රශ්න තමයි මානසික රෝග සුලබයිද කියලා. ඔව්, මානසික රෝග හුඟක් සුලබයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට තියෙන ගැටලුව තමයි මානසික රෝග පිළිබඳ තියෙන දැනුවත්භාවය. අපි කියන විදිහට අර සාක්ෂරතාවය, ඒ පිළිබඳ තියෙන අවබෝධය ජනතාව අතර ටිකක් කායික රෝගත් එක්ක බැලුවම අඩු මට්ටමකදී. ඉතින් මේ වගේ වැඩසටහන් මම හිතන්නේ හුඟක් වැදගත් වෙනවා. මහජන අධ්‍යාපන වැඩසටහන් මානසික රෝග පිළිබඳ හඳුනගන්න. තවත් වැරදි මතයක් තියෙනවා, සියලු මානසික රෝගයක් කිව්වම අපිට එක සැරේම මතක් වෙන්නේ උමතු තත්වයක්. ඇත්ත වශයෙන්ම මානසික රෝග වැඩි හරියක් උමතු නෑ. උමතු නැති මානසික රෝගත් තියෙනවා, හැබැයි උමතු රෝගත් තියෙනවා. ඉතින් අපි හැම කෙනාම උමතුයි කියලා හිතන එකත් වැරදි. ඒ නිසාම සමහර විට මානසික රෝගවලට ප්‍රතිකාර ගැනීමට මැලි වෙනවා මිනිස්සු. ඒ විදිහට ඒ කෙනාව හංවඩු ගහයි කියලා හිතන නිසා. ඔව්, මම හිතන්නේ අපි වෛද්‍ය මල්ෂඩි සිල්ල මැතිණියගේ අපි අහමු, මේ මානසික රෝගින්ට බෙහෙත් කරන්න ලංකාවේ තියෙන ආයතන කීයක් තියෙනවද? සාමාන්‍ය කොයි කොයි පළාත්වලද මානසික රෝගියක් වුණොත්, මානසික රෝගියක් තමන්ට හැඟුණොත් කවුරු කවරද යන්න පුළුවන්? කොහොමද යන්න පුළුවන්? මේ ඉතා පහසුවෙන් පුළුවන්ද මානසික රෝග පිළිබඳ මේ බෙහෙත්ක් ලබා ගන්න? අනිවාර්යයෙන්ම. මොකද දැන් රජයේ සෞඛ්‍ය සේවය සැලකුවොත් ලංකාවේ රෝහල් විවිධ වර්ගීකරණයකට ලක් වෙලා තියෙනවා. අපි පටන් ගත්තොත් කොළඹ ජාතික රෝහල, නුවර ජාතික රෝහල, ඊට පස්සේ ශික්ෂණ රෝහල්, කියන්නේ ටිකක් ලොකු රෝහල්, ඊට පස්සේ පළාත්වලට තියෙනවා පළාත් මූලික රෝහලක්, ඊට පස්සේ දිස්ත්‍රික් වලට දිස්ත්‍රික් මූලික රෝහල් තියෙනවා, ඊටත් පස්සේ තියෙනවා අපි කියන මූලික රෝහල්, එහෙම නැත්නම් බේස් හොස්පිටල් කියලා. ඊටත් පහලින් තියෙනවා ඩිස්ට්‍රික් ප්‍රාදේශීය රෝහල්. ඊට පස්සේ රෝගීන් නවත්ත ගන්න නැති රෝහල් තියෙනවා, ඩිස්පෙන්සරිස් වගේ බාහිර රෝගීන්ට සේවා සපයන ඒවා. එතකොට දැන් මානසික ඒකක, එහෙම නැත්නම් මේ සයිකියාට්‍රික් යුනිට්ස් කියලා අපි හඳුන්වන වෙනම ඒකක තියෙන්නේ මේවායින් සමහර ඒවා විතරයි. සමහර මූලික රෝහල්, පළාත් රෝහල් සහ ශික්ෂණ රෝහල් සියල්ලේම, පළාත් රෝහල් සියල්ලේම, මහරෝහල් සියල්ලේම තියෙනවා. හැබැයි යුනිට් එකක් නැහැ, එහෙම නැත්නම් ඒකකයක් නැහැ කියන එකෙන් කියවෙන්නේ මානසික සේවා සපයන්නේ නැහැ කියන එක නෙමෙයි. මොකද දැන් විශේෂඥ වෛද්‍යරෙන් එහාට ගිහිල්ලා මනෝවෛද්‍ය විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමා ධාරීන්, මනෝවෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂ පුහුණුවලත්
වෛද්‍යවරුන් මෙඩිකල් ඔෆිසර්ස්ලත් පුහුණු කරලා තියෙනවා නීල් සර්ලගේ කාලේ ඉඳලා කරගෙන ආපු දේවල් දැනට යනවා. එතකොට මේ විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ අනුදැනුම යටතේ මේ වෛද්‍යවරු එළියට ගිහිල්ලා අර කියන කුඩා රෝහල්වල සායන පවත්වනවා. එතකොට මට දෙන්න තියෙන උපදෙස තමයි තමුන්ට හෝ තමුන්ගේ පවුලේ කෙනෙක්ට දන්න කෙනෙක්ට මානසික සෞඛ්‍ය පිළිබඳ යම් ගැටලුවක් ඇත්නම් සමහර විට ඔයගොල්ලන්ට ඒක පැහැදිලි නැතුව ඇති මේක මානසික රෝගයක්ද මේක මෙයාගේ හැටිද වෙන මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා අපිට පැහැදිලිත් නැහැ. නමුත් කවුරු හරි වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්න ඕනේ කියලා හිතනවා නම් ළඟම තියෙන රෝහලට ගිහිල්ලා කතා කරන්න. එතකොට ඒ රෝහලේ මේ විසිට් කරන එහෙම නැත්නම් ඇවිල්ලා යන ඩොක්ටර් කෙනෙක්ගේ සායනයක් තියෙනවනම් ඒකට දිනයක් දෙයි. නැත්නම් ඒ රෝහලේම ඒකකයක් තියෙනවනම් එතනට යොමු කිරීමක් කරයි. ඔගොල්ලන්ට තියෙන්නේ බාහිර රෝගී අංශයට ගිහිල්ලා මේක කතා කරන්න විතරයි. මානසික සෞඛ්‍ය සේවාව දැන් හැමතැනම තියෙනවා. හැබැයි තාම ජනතාව අතර තියෙන මේක පිළිබඳව තියෙන පොඩි පසුබෑම, සමාජ අපවාදයට ලක් වෙයි කියලා තියෙන බය නිසා මේ වගේ සේවාවලට යොමු වෙන්නේ නැහැ. හැබැයි මෙහෙම කියන්න ඕනේ, දැන් සේවයට යොමු නොවි ප්‍රතිකාර නොකර මානසික රෝගය උත්සන්න වුණොත් තමයි ඇත්තටම සමාජ අපවාදේ එන්නේ. සමාජ ඉස්සරහා මෙයාගේ ප්‍රතිරූපය බිඳ වැටෙනවා, සමාජ සම්බන්ධතා බිඳ වැටෙනවා, රැකියාව බිඳ වැටෙනවා. එතකොට සමාජ අපවාදයෙන් වැළකෙන්න නම් ඇත්තටම කරන්න ඕනේ ඉක්මන් කරලා මේ වගේ සේවාවකට යොමු වෙන එක. මෙන්න මේ පණිවිඩේ ඔගොල්ලන්ට පවුලට ප්‍රජාවට අරන් යන්න පුළුවන් නම් මං හිතන්නේ ඒක තමයි ලොකුම සේවය. ඔව් මම හිතන්නේ බොහොම ස්තුතියි. අපි ගත්තොත් ඒ වෛද්‍ය මල්ෂා මැතිනි කිව්වා වගේ ඒක ඉතාමත්ම වැදගත්. මොකද අපේ ලංකාවේ තියෙන එක ප්‍රශ්නයක් තමයි මානසික රෝගයක් වුණාම පුළුවන් තරම් හංග ගන්න බලනවා. මානසික තත්ත්වේ වෙනසක් දැකපු ගාම එයා තව පොඩ්ඩක් කොන් වෙන කොන් කරලා තියාගන්න බලනවා. හැබැයි ශාරීරික රෝගයක් වුණොත් ඊළඟ සැනින්ම ගිහිලා දුවලා ගිහිලා බෙහෙතක් ගන්නවා. ඉතින් මම හිතන්නේ ඕකෙන් අපුඩ වළක්වලා ගන්න ඕනේ සමාජය. මොකද මේ මානසික රෝග හංගගෙන ඉන්නවා කියන්නේ ඒගොල්ලෝ විශාල පීඩනයක ඉන්නේ. ඒ ඉන්න කෙනයි වටේ ඉන්න අයයි සියලු දෙනාම විශාල පීඩනයකට ලක් වෙනවා ශාරීරිකට වඩා. ඉතින් මම හිතන්නේ මේ මානසික රෝග කියන හරි සුලබයි. ඒවා මේ පිටින් ඉන්න අඟහරු ලෝකෙ මිනිසුන් නෙමෙයි හැදෙන්නේ, මෙහි ලෝකෙ මිනිසුන්ට තමයි හැදෙන්නේ. ඉතින් ඒ නිසා ඒකට කලබල වෙන්න හොඳ නැහැ. මොකද අපි සියලු දෙනාටම විවිධාකාර මානසික ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මානසික ප්‍රශ්නයක්ද, මානසික රෝගයක්ද, මානසික මේකෙන් ප්‍රශ්නයක් ඇති වේද, ඒ වගේ හිතෙනව නම් අනිවාර්යෙන්ම ඒ වෛද්‍යවරයගේ සහයෝගය ලබා ගන්න එක හොඳයි. ඒක හංගගෙන ඉන්නවට වඩා. දැන් ලංකාවේ සාමාන්‍ය මොනවද තියෙන මානසික තත්ත්වයන් මොනවද නීල් සාමාන්‍ය හඳුන්වන්න පුළුවන් අපිට? දැන් මානසික රෝග වර්ගීකරණය අනුව බැලුවොත් රෝග 300කට එහා තියෙනවා. නමුත් ඒවයින් හැම එකක්ම සුලභ නැහැ. ඉතින් ලංකාවෙත් අපි දකිනවා ප්‍රධාන රෝග අනිත් රටවල් වගේම අපේ රටෙත් ඒ ප්‍රමාණයටම තියෙනවා. දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන එකතු කරනවානේ හැම රෝගයක් ගැනම. ඒතොර මානසික රෝග පිළිබඳවත් එකතු කරන සංඛ්‍යාලේඛන වලින් පෙනී ගිය කාරණයක් තමයි පහුගිය දශක කීපය තුළ මානසික රෝගීන් සංඛ්‍යාව වාර්තාවුණු සංඛ්‍යාව එන්න එන්න ඉහළ යමින් පවතින බව. ඒකට කරුණු දෙකක් තියෙන්න පුළුවන්. එකක් තමයි ඇත්තටම මානසික රෝග රෝගීන් සංඛ්‍යාව වැඩි වුණා වෙන්න පුළුවන්. දෙවෙනි කාරණේ තමයි වැඩි වැඩියෙන් රෝග ප්‍රතිකාර සඳහා යොමු වෙනවා වෙන්නත් පුළුවන්. ඒකත් අපි දන්නවා. දැන් ඒ නිසා ওই කාරණා දෙකම බලපාන්න ඇති. නමුත් සංඛ්‍යාවලින් බැලුවම අපිට පේනවා ඉහළ යනවා කියලා. ඒතකොට හැම මානසික කියන්නේ සාමාන්‍යයෙන් සලකන හැම මානසික රෝග වර්ගයක්ම අපේ රටේ තියෙනවා. අඩු වැඩි වශයෙන් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ලංකාව වෙනත් රටවල් එක්ක බැලුවම විශේෂත්වයක් නැහැ. ඒ වගේම තමයි. ඉතින් ඒ නිසා මේ අවශ්‍ය වෙන්නේ අර ප්‍රතිකාර සඳහා යොමු වීමේ ප්‍රමාදයක් තියෙනවා. ඒක තමයි තියෙන ගැටලුව. කායික රෝගවලට සාපේක්ෂව මානසික රෝග සඳහා ප්‍රතිකාර සඳහා යොමු වීම ප්‍රමාදයි. සමහර විට ඇත්තටම ඒක වෙන්නේ තමන් හරියටම දන්නේ නැහැ තමන්ට මානසික රෝගයක් තියෙනවා කියලා. එකක්. සමහර විට තමන් දන්නවා. නමුත් අර ડોક્ટર මල්ෂා කිව්වා වගේ එන්න මැලි කරනවා. ඒ අර අපවාදය නිසා මානසික රෝග සම්බන්ධව පවතින ගැටලුවක් ඒක. ඒක ලෝකේ පුරාම තියෙන ගැටලුවක්. ඉතින් මේ වගේ කාරණා නිසා ප්‍රතිකාර ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්. දැන්
මම මුලදී කිව්වා මානසික රෝගයක් කියන්නේ මොලේ ඇතිවන දෝෂයක් කියලා නැත්නම් අසනීපයක් කියලා. ඉතින් ඕනම අසනීපයක් වගේ මොලේ ඇතිවන අසනීප වලටත් ඉක්මනින් ප්‍රතිකාර ගත්තොත් සුව කර ගැනීමට තියෙන ඉඩකඩ වැඩි. ඉතින් අවාසනාවට වගේ සමහර විට මානසික රෝග තියාගෙන ප්‍රතිකාර නොගෙන සිටීමෙන් අර සුව කර ගන්න තියෙන අවස්ථාත් අපි අඩු කර ගන්න ගතියක් තියෙනවා. ඒක ඒකත් ටිකක් අවාසනාවන්ත කාරණයක්. ඉතින් ඇත්තෙම මේ හුඟක් මානසික රෝගවලට ප්‍රතිකාර තියෙනවා. ප්‍රතිකාර ක්‍රමත් හුඟක් තියෙනවා. ඖෂධ ප්‍රතිකාර තමයි සුලභම පාවිච්චි කරන්නේ. නමුත් ඊට අමතරව වෙනත් ප්‍රතිකාරක් තියෙනවා. මනෝ ප්‍රතිකාර කියලා තියෙනවා. ඒ වගේම සමාජ ප්‍රතිකාර කියලා තියෙනවා. ඉතින් ඒ රෝගයේ අනුව ඒ අවශ්‍ය වෙන ප්‍රතිකාර ලබා ගැනීම තමයි ඒ රෝගියාගේ පැත්තෙන් කළ යුතු වෙන්නේ. ඉතින් ඒ සඳහා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම තමයි මම හිතන්නේ අවශ්‍ය වෙන්නේ. දෙතනදී ඉතා වැදගත් වෙනවා මේ දැනුවත් කිරීම සහ දැනුවත් වීම ඉතාමත්ම වැදගත්. ඔව් මම හිතන්නේ දැන් අපි බැලුවම දැන් සමාජයේ ගොඩක් ඉන්න මේ ඇබ්බැහි වෙලා ඉන්න අය. ඒගොල්ලෝ මත්පැන් බොනවා නවත්ත ගන්න බෑ. ඊළඟට කුඩු බොනවා නවත්ත ගන්න බෑ. නේද? එක්කෝ අයිස් බොනවා නවත්ත ගන්න බෑ. ටෙලිවිෂන් ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න ඒක නවත්ත ගන්න බෑ. විවිධාකාර ඇබ්බැහි වීම මම හිතන්නේ ඉතා සුලබයි සමාජයේ. අපිත් සමාජලට ඒ ඇබ්බැහි වලට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේ ඇබ්බැහි වීම වලින් වළක්වන්න කොහොමද අපිට ක්‍රමවේදයක් තියෙනවද මල්ෂා? ඔව් ඇබ්බැහි වීම කියන්නේ මානසික රෝගයක්. මොකද මේකේ මනස තුල වෙන යම් රසායනික සහ ජෛව රසායන වෙනස්කමක් එක්ක බාහිරයට පෙන්නන අසාමාන්‍ය හැසිරීමක්. ඇබ්බැහි වීම කිව්වම අර කියපු විදිහට මත්ද්‍රව්‍ය වෙන්නත් පුළුවන්. හැසිරීම් වලට ඇබ්බැහි වීම වෙන්නත් පුළුවන්. අපි ගොඩක් දැන් දකින්න එක විද්‍යුත් තිර වලට ඇබ්බැහි වීම. ඒ වගේම තව දේවල් තියෙනවා අපි හිතන ගැම්බ්ලින් ගැම්බ්ලින් එහෙම නැත්නම් සූදුව කියන තත්ත්වය. ඒ වගේ සමහර වෙලාවට අපි දකිනවා මේ ෂොපින් ඇඩික්ෂන් කියලා කියනවා. මේ ගොඩක් බඩු ගන්නවා වියදම් කරලා. ඒ වගේ විවිධ ඇබ්බැහි වීම් තියෙනවා. එතකොට අපි මුලින්ම සැලකුවොත් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම. එතකොට මේක මත්ද්‍රව්‍යෙන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීමට ප්‍රතිකාර කරන විදිහේ වෙනසක් තියෙනවා. මොකද සමහර මත්ද්‍රව්‍ය ඒ කියන්නේ මත්පැන් ගත්තොත් ඇල්කොහොල් එහෙම නැත්නම් එතනෝල් කියලා කියන ද්‍රව්‍ය ඇබ්බැහි වුණු කෙනෙක්ගේ මොලේ සිදුවෙන වෙනස්කම හෙරොයින් වලට ඇබ්බැහි වුණු කෙනෙක්ට වඩා වෙනස්. එතකොට එයාට මත්පැන් ගන්න කෙනාට විශේෂිත ප්‍රතිකාර ක්‍රමවේදයක් තියෙනවා ඇබ්බැහි වීමෙන් මුලින්ම අයින් කරගන්න අවස්ථාවේදී. එහෙම වෛද්‍ය උපදෙස් අරගෙන මෙයා ගෙදර සිට මේ කළ හැකි කෙනෙක්ද එහෙම නැත්නම් ආයතනගත වෙලා වාට්ටුවක නතර වෙලා කළ යුතු කෙනෙක්ද කියන එක අපි තීරණය කරන්න ඕනේ. මොකද සමහර වෙලාවට ඇබ්බැහියෙන් අයින් වෙන මුල් අවස්ථාව ඉතා තද ඇබ්බැහියක තියෙන කෙනෙක්ට මත්පැන් නැති වුණාට පස්සේ යම් යම් සංකූලතා එනවා. ඩිලීරියම් කියන තත්ත්වය එන්න පුළුවන්. එහෙනම් වෛද්‍යවරයෙක් එක්ක සාකච්ඡා කරලා ඒක කරන්න ඕනේ. හැබැයි දැන් මේ මූලික අවස්ථාවේ සංකූලතා විතරක් මගේ ඇරලා බෑ. ඊට පස්සේ මේ නවත්ත ගත්තු එක කොහොමද පවත්ව ගන්න. එහෙම නැත්නම් අපි කියන ඇබ්ස්ටිනන්ස් එක මේන්ටේන් කරන්නේ කොහොමද කියන එකේදී වෙනත් ඖෂධ වර්ග ටිකක් අපි පාවිච්චි කරනවා. එතකොට දැන් ඖෂධ විතරක් නෙමෙයි ඒ ඖෂධමය ප්‍රතිකාරය. ඊට පස්සේ මේ නවත්ත ගත්තු එක පාලනය පවත්වගෙන යන්න අපි මනෝ චිකිත්සක ක්‍රමත් භාවිතා කරනවා. බොහෝ විට මේ දෙකම එකතු කරලා කරාම ලැබෙන ප්‍රතිඵලය සාර්ථක වැඩි. බෙහෙත් පෙත්තක් විතරක් අරගෙන ගිහිල්ලා දෙනවට වඩා. මොකද මම මෙහෙම කියන්නේ සමහර වෙලාවට මේ බිරින්දෑවරු ඇවිල්ලා අපිට කියනවා ડોක්ටර් මේ පෙත්තක් ලියලා දෙන්න මම මේක හොරෙන් ගිහිල්ලා දෙන්නම් කියලා. ඒක සාර්ථක වෙන්නේ නැත්තේ ඇබ්බැහියක් නැවැත්වීමේ පළවෙනි පියවර තමයි Tamanට ඇබ්බැහියක් ඇති බව තේරුම් ගැනීම සහ පිළිගැනීම සහ එය වෙනස් කළ යුතුයි කියන මානසික තලයට එන එක. මේක තමයි ඇත්තටම අමාරුම දේ. අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට මත්පැන් ගන්න කෙනෙක් වෙනත් මත්ද්‍රව්‍ය හෝ නෑ ඒක මම ගන්න ඉතින් ඉඳලා හිටලා පොඩ්ඩක් ඇඟේ අමාරුවට නෙතන ප්‍රශ්නයක් නෑ කියලා තමන් තුළම පොඩි මිත්‍යාවක් හදාගෙන ඒකේ සතුටින් ඉන්නවා. වටෙන් බලන අයට විතරයි මේක පේන්නේ. ඒතර මෙන්න මේ සාකච්ඡාව කරන්නත්
මනෝවෛද්‍යවරයෙක්ට පුළුවන් එයත් එක්ක වාඩි වෙලා මේකේ වෙනස් කළ යුතු කෑල්ලක් තියෙනවා කියන තැනට යම්කිසි හේතු ගැන්වීමක් කරලා තමයි අපි අනිත් වෛද්‍ය ක්‍රම පටන් ගන්නෙ. සමහරු කෙනා මෝහනය කළා මේක අමතක කරන්න පුළුවන්ද පොත්තක් දීලා මේක. එහෙම මැජික් දේවල් නැහැ. ලෙඩා එක්ක වැඩ කරලා තමයි අපිට මේකෙන් එළියට එන්න පුළුවන්. ඔව් මම හිතන්නේ දැන් අපි දැන් තමුන්නාසලගේ දැන් හිතේ ඇති මොනවද මං අහන්න ප්‍රශ්නේ කියලා. තමුන්නාසලට දැන් ඕන ප්‍රශ්නයක් අපි අහන්න අවස්ථාව දෙනවා. තමුන්නාසල ඕන කෙනෙකුට ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. Thank you. වෛද්‍ය මල්ෂා මහත්මිය, ලංකාවේ මුගක් දුරට සිද්ධ වෙන ප්‍රශ්නයක් තමයි ළමා අපචාර. මම හිතන්නේ මේවා ගැහණු දරුවන්ටත් වැඩි සිද්ධ වෙන්න පිළිනවම පිළිඳන්න. මං උනත් බස් එකේදී කෝච්චිය දැකලා තිනවා සමහර වැඩිහිටි උදවිය කුඩා දරුවන්ට ඒ වගේ දේවල් කරන්න දෙනවා. දැන් ඕක දැන් අපි කියමුකෝ අවුරුදු 13 දී ළමෙක්ට ඒ වගේ දෙයක් සිද්ධ වුණා. දැන් ඒ ළමයා කවදාවත් අවුරුදු 17ක් 18ක් 20ක් වෙනවා. ඒතකොට එයාගේ මානසික මේකට බලපානවද? ඔය මගේ ප්‍රශ්නේ. ඕක මම පොතක කියෙව්වා. ඔය වගේ වයසකදී වගේ දෙයක් සිද්ධ වුණාම එයා එක්තරා වයසකදී ආවම එයාට ඒ පුද්ගලයාගේ ලොකු වෛරයක් ඇති වෙනවා. එයාගේ ජීවිතේ අසාර්ථක වෙනවා. ඔය වගේ දෙයක් තිබුණා රැන්ඩියම් අවුරුදු ගණක් වෙනා ඒ කියවලා. ඒකන මම පොඩක් පිළිතුරක් ලබා සිටිනවා. ස්තුතියි. බොහොම වැදගත් ප්‍රශ්නයක්. මොකද කෙනෙක්ගේ පෞරුෂය, කෙනෙක්ගේ මනෝභාවය හැඩගැස්වෙන්නේ තමුන්ගේ ළමා කාලය තුල. ඇත්තටම කිව්වොත් අපේ මොලේ දැන් අපි හිතන්නේ හම්බෙනකොට අපේ සියලුම ඉන්ද්‍රියන් සම්පූර්ණව වගේනේ පේන්නේ. නමුත් ඇත්තටම මොලේ අපි ඉපදුනාට පස්සේ සාමාන්‍ය අවුරුදු 18ක් විතර වෙනකන් මුහු කුරා යනවා, සම්පූර්ණ වෙනවා අනිත් ඉන්ද්‍රියන් වලට වඩා. ඒතර මෙන්න මේ බොහොම ක්‍රිටිකල් එහෙම නැත්නම් විශේෂ අවධියක තමයි අපේ දරුවෝ ඉන්නේ. ඒගොල්ලන්ගේ පෞරුෂත්වය හැදෙන්නේ ඒ කාලේ. ප්‍රශ්න වලට මූණ දෙන්නේ කොහොමද? සමාජය එක්ක මම සම්බන්ධතා ඇති කරගන්නේ කොහොමද? මිනිස්සු එක්ක විශ්වාසය ඇති කරගන්නේ කොහොමද? මේ ලෝකය කියන්නේ මට පරිස්සම් තැනක්ද? මේ ලෝකය කියන්නේ විශ්වාස කළ හැකි වැඩිහිටියන් සිටින තැනක්ද කියන සියලුම ආකල්ප ජනනය වෙනවා. මේ අවදී ඉන්න දරුවෙක් මේ වගේ අපයෝජනයකට ලක් වුණොත් එයා ලෝකය දිහා බලන විදිය, එයාට මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ඒ එන විශ්වාසය ගොඩක් පළුදු වීමක් වෙන්න පුළුවන්. මේ අයගේ පෞරුෂත්වයට මේක බලපාන්න පුළුවන්. ඒතර එයා ටිකක් අපි දැකලා තියෙන සමාජයේ ඉන්නවනේ එක එක පෞරුෂත්ව ටිකක් සැකෙන් බලන කෙනෙක්. මිනිස්සුන්ට වැඩිය මානසිකව ලං නොවෙන්න පුළුවන්. ඇයි බයයි? මාව අපහරණයට ලක් වේද? මේ ලෝකය කියන්නේ හරි නපුරු තැන. ඒ වගේ පෞරුෂත්ව ලක්ෂණ එන්න පුළුවන්. ඒ පෞරුෂය. ඊට පස්සේ අනිත් දේවල්. මානසික රෝග. සමහර මානසික රෝගවලට විශේෂයෙන් පෙන්නලා තියෙනවා කුඩා කාලයේ සිදුවෙන කම්පන තත්ත්වයන් බලපානවා. පසුකාලීනව ඩිප්‍රෙෂන් තත්ත්වයන්, සාංකාව, එහෙම නැත්නම් ඇන්සයිටි ඩිසෝඩර්ස් කියන තත්ත්වයන් වලට ඇර්ලි ලයිෆ් ඇඩ්වර්ස් ඉවෙන්ට්ස්, එහෙම නැත්නම් ළමා කාලයේ සිදුවෙන නරක සිද්ධීන් වල බලපෑමක් එන්න පුළුවන්. ඒ වගේම ඒ දරුවාගේ අධ්‍යාපනය. දැන් මේ දරුවා මේ අධ්‍යාපනයේට මනස යොදවන්න ඕන කාලේ ඉන්න දරුවෙක් තමයි මේ මානසිකව වෙන පැත්තකට හරවන්නේ. ඒතකොට ඉදිරි කාලයේදී ජීවිතේට කරගන්න ඕන ධනාත්මක දේවල් වල තියෙන මානසික ශක්තිය වෙනත් දේවල් සඳහා වැයවීම නිසා ජීවිතේ වැදගත්ම කාලෙන් කොටසක් අපතේ යෑමක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ගැටලු ගොඩක් බැඳිලා තියෙනවා ළමා අපයෝජනයත් එක්ක. කොහමද නීල් අපි අහුවොත් දැන් කුඩා කාලේ ඉඳන් ළමයෙක් දැන් බලා ගන්නකොට මොනවද අපි සාමාන්‍ය මානසිකව හොඳ තත්ත්වෙන් තියාගන්න ළමයෙක් මොනවද අපි කරන්න ඕනේ දෙමව්පිය වශයෙන්? ඔව් මූලික වශයෙන් කාරණා හතරක් තියෙනවා. පළවෙනි එක තමයි ඒ ළමයාව රැක බලා ගන්නයි බොහෝ විට තින් දෙමව්පියෝ. හැබැයි ගුරුවරුන්ටත් ඒ වගකීම වැටෙනවා. ඒ රැක බලා ගන්න අයගෙන් ඒ දරුවාට ලැබෙන්න ඕන ආදරය, ඒ වගේම සුරක්ෂිතභාවය, ආරක්ෂාව, ඒ වගේම ඒ දරුවා මූලික කරගත් සම්බදතාවක් අපි කියනවා. දරුවා කේන්ද්‍ර කරගත් සම්බදතාවක් කියන්නේ දරුවාගේ අවශ්‍යතාවයන් ගැන සොයා බැලෙන ඒ පැත්තෙන් කටයුතු කරන අපි කියනවා ඒකට දරුවා කේන්ද්‍ර කරගත් චයිල්ඩ් සෙන්ටර්ඩ් රිලේෂන්ෂිප් එකක් කියලා සම්බදතාවක්. ඕක තමයි පළවෙනි කාරණේ. මේ ආදරය, ආරක්ෂාව සහ මේ දරුවා කේන්ද්‍ර කරගත් සම්බදතාවය. මේක තමයි අර රැකවරණ තුලින් ලැබෙන්න ඕනේ. එහෙම ලැබුණොත් තමයි ඒ දරුවාගේ මනෝසාමාජීය සංවර්ධනයට දායක වෙන්නේ. නැත්නම් ඒක ප්‍රවර්ධනය වෙන්නේ, වැඩි දියුණු වෙන්නේ. ඒ එක.
දෙවැනි කාරණේ තමයි දරුවාගේ නිරෝගී බව. එතකොට නිරෝගී කයක් තිබීම නිරෝගී මනසටත් වැදගත් වෙනවා. එතකොට දරුවෙක් නිතර නිතර අසනීප වෙනවා නම් ඒක ඒ කායික විතරක් නෙමෙයි මානසිකවත් ඒ දරුවාගේ අර මල්ෂා කිව්වා වගේ මේ පෞරුෂ වර්ධනයටත් බලපානවා. එතකොට නිරෝගීකම. ඉතින් අර එතනදී තමයි ප්‍රාථමික සෞඛ්‍ය සංරක්ෂණය කියන එක. අපි ඔය කියන්නේ මේ ප්‍රතිශක්තිකරණය, පෝෂණය, ඒ දේවල් ඔක්කොම වැදගත් වෙනවා මනසට. ඒක තමයි දෙක. තුන්වෙනි එක තමයි දරුවන්ට අපි අවස්ථාව දෙන්න ඕන අත්දැකීම් තුලින් ඉගෙන ගන්න. Learning from experiences. අත්දැකීම් තුලින් ඉගෙන ගන්න. ඒ කියන්නේ දරුවෙක්ට අනිත් දරුවන් සමග ආශ්‍රය කරන්න අවස්ථාව තියෙන්න ඕන, සෙල්ලම් කරන්න අවස්ථාව තියෙන්න ඕන, දෙමව්පියන්ගේ අත්දැකීම් දරුවන් එක්ක බෙදා ගැනීම අවශ්‍ය වෙනවා. විවිධාකාර අත්දැකීම් ලබා ගන්න අවස්ථාව දෙන්නත් ඕන, ඒව තුළින් ඉගෙන ගන්නත් දායක වෙන්න ඕන. ඒක තමයි තුන්වෙනි කාරණේ. ඒක හරි වැදගත් දෙයක්. ඒක මම හිතනවා අපේ මේ දවස්වල ටිකක් අඩුයි කියලා, ඒ අත්දැකීම් ලබන එක. හතරවෙනි කාරණේ තමයි දරුවාව ඇගීමකට ලක් කිරීම. ඇගීමකට ලක් කිරීම සහ දිරිගැන්වීම. ඒ කියන්නේ ඒ දරුවාගේ ආත්ම අභිමානය ඉහළ දැමීම සඳහා කටයුතු කිරීම. ඒ කියන්නේ දරුවාට දැනෙන්න ඕන මම වටිනා කෙනෙක් කියන එක. ඉතින් ඒක දැනෙන්නේ දරුවෙක්ව නිතර ඒකුල්ලව අගය කිරීම, ඒ වගේම පසුබෑම් පරාජයන් ඕනම කෙනෙකුට මුණ දෙන්න වෙනවා. එවැනි අවස්ථාවලදී දිරිගැන්වීම තමයි අවශ්‍ය වෙන්නේ. ඔන්න ඔය හතර තමයි අපි කියන්නේ මනෝසාමාජීය සංවර්ධනයට, ළමයේගේ මානසික සාමාජීය සංවර්ධනයට හිතකරවන සාධක හතර කියලා. ඉතින් මම හිතන්නේ ළමයට අපි කියන්නේ ආදරය කිරීම හරි වැදගත් නේද නීල්? ළමයින්ට ආදරය අවශ්‍යයි, වෙලාව අවශ්‍යයි. දැන් තාත්තලම්මලා දැන් අද අපි දකින්න දෙයක් තමයි ලංකාවේ උදේ පාන්දර නැගිටිනවා නේ, මගදී යනකොට කිඹුල බනිස්සයක් අරගන්නවා, වැඩට යනවා, ළමයා ස්කෝට් දාගෙන දුවනවා නේද, ගෙදර එන ගමන්. ඒ වගේ තියෙන කාර්ය බහුලත්වය කරගෙන තියෙනවා, නිකම්ම නිකම් කාර්ය බහුල කරගෙන තියෙනවා, ළමයාට වෙලාව නැහැ. ඉතින් මම වෙලාව නැති වුණාම අනිවාර්යයෙන්ම ඉතින් ආදරය දෙන ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් මම හිතන්නේ ඒක ඉතා වැදගත්, ළමයෙකුට තමන් කාලේ මිඩම් කරලා ආදරය කරන එක, ලෙඩක් දුකක් වුණාම බලා ගන්න එක, ආරක්ෂාව ලබා දෙන එක, ඒගොල්ලෝගේ සම වයස ළමයි එක්ක සෙල්ලම් කරන්න අවස්ථාව ලබා දෙන එක. මම හිතන්නේ හැම එකක්ම එපා 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 කියේ නේද, මේ පස්සේ දුවන් නැතිකම නේද නීල්? මොකද හිතන්නේ? ඔව් ඒක හරි. අත්දැකීම් ලබා ගන්න ඉඩ දෙන්න ඕනේ. ඇත්තෙම කිව්වොත් කුස්සියේ වැඩ කටයුතු වලටත් එකතු කරගන්න එක හොඳයි. ළමයි, ගෑනු ළමයි, පිරිමි ළමයි දෙකොල්ලම. ඔව්. ඒවා තුල ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒක හරි වැදගත් වෙනවා. ඉතින් අද කාලේ වෙලා තියෙන ළමයි දැන් පාඩම් කරන්න කියනවා අම්මලා. ඒක අහලා ගිහලා ළඟට ගෙනලා දෙනවා. ආ මේ ලොන්ඩ්‍රි ඔක්කොම තමන් කරලා දෙනවා. හැම දෙයක්ම කරලා ඉස්කෝලේ මේ ගේට් වලට ගිහලා බස්සලත් එනවා. හැබැයි අන්දි බැලුවාම එයාට වෙන මේකක් නැහැ. සැල්ලම් කරන ලාවක් දීලා නැහැ. ඉතින් ගෙදර එනවා ටීවී එක ඉස්සරහා දිහා තමයි බලන් ඉන්නේ. ඉතින් ඒ තත්වෙන් අපි මුදව ගන්න ඕනේ අපේ ළමයි. නැත්තම් අපේ මානසික සෞඛ්‍යව තියාගන්න බැරි වෙනවා ඉස්සරහට. ඉතින් අනිතේ තමයි මේ ෆෝන් නිසා ඇති වෙන ප්‍රශ්න. මේ මල්ෂා මොනවද මේ ෆෝන් වලින් ඇති වෙන ප්‍රශ්න ළමයින්ට? ෆෝන් දුන්නාම මොකද වෙන්නේ? අද දකින්න දේවල් කියන්න පොඩ්ඩක්. ඔව්. මේක හරියට දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. මොකද දැන් පාසල්වල ගොඩක් පැවරුම් පණිවිඩ දෙන්න ඔය හැම එකටම සමාජ මාධ්‍ය භාවිතා කරනවා. උගන්නන්නත් මේක පටන් ගත්තේ ගොඩක් කොවිඩ් වලින් පස්සේ. මොකද මේ අපි ශාරීරික දුරස්ථතාවය පවත්ව ගන්න ඕන හින්දා ඉගෙනුම් ක්‍රමයක් විදියට සමාජ මාධ්‍ය විද්‍යුත් තිර පාවිච්චි කරන්න ගත්තා. දැන් ඒකේ පහසුව අපිට දැනිලා තියෙන. එතකොට ඒ හදාගත්තු සිස්ටම් එක තාම පාසල්වල කරගෙන යනවා. ඔව් මම පිළිගන්නවා ඒකේ යම් යම් වාසි තියෙනවා, කාර්යක්ෂමයි. හැබැයි මේ කාර්යක්ෂමය අපි දෙයක් කාර්යක්ෂම කරන්නේයි කාලය ඉතුරු කරගෙන වැඩේ හොඳට කරගන්න. එතකොට දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නනේ මේක කරන්න ඕනේ. හැබැයි මේකේ අවසාන ප්‍රතිඵලයෙන් වෙන්නේ අර මම කලින් කියපු කාරණාට පොඩ්ඩක් එන්නම්. අපේ මොළේ වර්ධනය වෙනවා අවුරුදු 18 විතර වෙනකන්. එතකොට අපේ මේ ලලාට කණ්ඩිකා මොලේ ඉදිරිපසම කොටස තමයි අපේ තීරණ ගැනීමේ ටිකක් ගැඹුරු චින්තනයට අවශ්‍ය කොටස. ඒ කියන්නේ හරි වැරද්ද හොයලා බලලා හොඳ තීරණේ ගන්න, වැරදි තීරණේ අහක් කරන්න, අපේ ආවේගශීලීත්වය පාලනය කරන්න අපිට මේ පූර්ව මේ ලලාට කණ්ඩිකාව ඕනේ.
මේ අපේ මොලේ වර්ධනය වෙන්නේ පිටිපස්සේ ඉඳලා ඉස්සරහට. ඒතර අන්තිමටම මැචුව වෙන්නේ පරිණත වෙන්නේ මේ ලලාට කණ්ඩිකාව කොටස. මේ නව යෞවන වියේ පසු වෙන දරුවන්ගේ මේ දෙයක් ටිකක් නැවතිල්ලේ හිතලා බලලා තීරණයක් ගන්න ආවේගශීලී බව පාලනය කරන කෑල්ල තාම හැදිලා නෑ හොඳටම. මේ දරුවට තමයි අපි දෙන්නේ අර විද්‍යුත් තිරය. මේ විද්‍යුත් තිරය එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝන් එකෙන් අපි ඒ ළමයට විවර කරලා දෙනවා මුළු ලෝකෙම. මේ දරුවා මේකට මුහුණ දෙන්න අවශ්‍ය සංජානනීයව සහ පෞරුෂයෙන් පරිණතද කියන ප්‍රශ්නේ අපි වැඩිහිටියෝ විදිහට අහන්න ඕන. ඉස්සර සමාජයට එනකොට ඒ ළමයට පරිණත වෙන්න කාලේ හම්බෙලා. ඒතර මේ වයසේදී ඇබ්බැහි වීමකට යොමු වීමේ හැකියාවත් වැඩියයි. එයාට කන්ට්‍රෝල් කරගන්න බෑ. අර උඩින් එන්න ඕන පාලනය දෙන්න තරම් තාම අර මොලේ කොටස හයිය මදි. එතකොට දැන් අපි කාර්යක්ෂමව උගන්වන්න කියලා මේ කරන එකෙන් අන්තිමට ළමයාගේ දවසේ පැය 5ක් 6ක් නැතිනාස්ති වෙලා යනවනම් අන්තිම ප්‍රතිඵලය මොකක්ද කියන එකයි අපි ගුරුවරු සහ දෙමව්පියෝ විදියට අහන්න ඕනේ. අනිත් එක තමයි මේ ස්මාර්ට් ෆෝන්ස් එක්ක දරුවන්ගේ අවධානය පවත්වා ගැනීමේ හැකියාවට හානි කරනවා, අඩු කරනවා. ඇයි? දැන් හිතලා බලන්න, අපි ෆෝන් එකක් අතට ගත්තම අපිට හැමතිස්සෙම මේ බලන එක කම්මැලි නම් ඊගාව එකට යන්න පුළුවන්. අර අපි කියන්නේ ස්ක්‍රෝල් කරනවා කියලා ටට්ටක් ගාලා මාරු වෙවි යනවා. අපි කිසිම දෙයක වැඩි වෙලාවක් එපා වෙච්ච ගමන් අපිට ඊගාව එකට මාරු වෙන්න පුළුවන්. ඒතකොට මේක අපි මානසිකවම පුරුදු වෙනවා මොකක් හරි ආස නැත්තම් ඊගාව ආසයකට යන්න. ඒක දැන් මේ මොකද්ද අපි උගන්වන්නේ? පොතක් සහ මොකක් හරි පාඩමකට අවධානය දෙන්න මනස යොමු කරන්න ඕන දරුවට අපි දෙනවා ගැජට් එකක්. එහෙම නැතුව ටට්ටක් ගාලා තමුන්ට සතුට හොයාගෙන යන්න. එතකොට අවශ්‍යම කුසලතාවය, يعني පාඩම් කිරීමට අවශ්‍යම කුසලතාවය නැති කරන්න තමයි අපි මේ ස්මාර්ට් ෆෝන් එකෙන් ඒගොල්ලන්ට පුරුදු කරන්නේ. ඉතින් මන් මේ දකින්නේ මේ අපිට ඇත්තටම ප්‍රායෝගික වෙන ගැටලු දරුවෝ එනවා මේ ප්‍රශ්නෙත් එක්ක. ඒ හින්දා දෙමව්පියෝ සහ ගුරුවරු විදියට මේ දේ ගැන නම් ගොඩාක් සැලකිලිමත් වෙන්න. ඇඩික්ට් වුණාට පස්සේ, ඇබ්බැහි වුණාට පස්සේ ගලවන්න යනවට වඩා ඊට කලින් මේකට යම් යම් පාලනයක් යොදා ගන්න එක හොඳයි. ඔව් මම හිතන්නේ දැන් අපි මේ දකින්න දැන් පොඩි ළමයින්ට කෑම කවන්න අපි ළමයාට ෆෝන් එක දෙනවා. හිතනවාද ඒක හොඳයි කියලා නේද? දැන් සාමාන්‍ය වෙන දේවල් නේ මේ සමාජේ නේද? පොඩි එකේනට කෑම කන්න තියෙච්ච ගාම කෑම කනකොට දෙනවා, පොඩි ගේම් එකක් දාලා දෙනවා, අම්මා කෑම කවනවා. එයා දන්නේ නැහැ කෑම කනවද කියලා. එතකොට මොකද ඒක හොඳයිද? ඔව් දැන් අර මාර්ෂා කිව්වා වගේම ඒකෙන් වෙන්නේ අර ඒ දරුවා ඉගෙන ගන්න ඒ දුරකථනයත් එක්ක ප්‍රතිචාර දක්වන්න. ඇත්තම ඕන වෙන්නේ වෙනත් අයත් එක්ක ප්‍රතිචාර. අම්මත් එක්ක, ගෙදර අනිත් ගෙදර පවුලේ අයත් එක්ක, යාළු මිත්‍රයෝ එක්ක, සෙල්ලම් කරන වෙලාවට ඒ ළමයි ඒ සෙල්ලම් කරන ළමයි එක්ක, ඒ සඳහා තියෙන අවස්ථාව තමයි අපි මේ වෙනස් කරගන්නේ. සමහර විට ඒක අපේ පහසුව සඳහා අපි කරනවා වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් ඇත්තටම වෙන්නේ අර කිව්වා වගේ ඒ දරුවගේ මනෝ සමාජීය සංවර්ධනයට කරන මේ හානියක් තමයි. ඒක තමයි වෙන්නේ. ෆෝන් වල වාසි තියෙනවා. දැන් අර කිව්වා වගේ උවන්නන්න ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අර හැබැයි උන තත්වයකට ගියොත් ඇත්තෙන් මේකෙන් වෙන්නේ හානි කර තත්වයක්. දැන් මේක එන්න එන්න ලංකාවේ මතුවෙමින් පවතින ගැටලුවක් විදියට දැන් අපි දකිනවා. ළමයෙක් සාමාන්‍ය දැන් අපි දැන් රෑට ටීවී බල බල ඉන්න එකත් ලොකු ප්‍රශ්නයක් නේ. සාමාන්‍ය කියනවා ළමයි ඇඳට දාන්න බෑ, මොකද ටීවී බල බල ඉන්නවා, ටෙලිග්‍රාම් අයනවා, අරව එනවා. ඒක හොඳයිද? මොකද මල්ෂා කියන්නේ? දිගින් දිගට බලන එක හොඳයිද? කීයට නිදා ගන්න ඕනේ, කොච්චර පැය ගන්න නිදා ගන්න ඕනේ ළමයෙක් සාමාන්‍ය ගත්තොත්? අපේ නිින්දේ අවශ්‍යතාවය පොඩි වයසේදී වැඩි, වයසට යන අඩු වෙනවා. දැන් ඔයගොල්ලෝ දෙකලදී උපන් ගමන් දරුවේ පැය 24න් 20ක් විතර නිදා ගන්නවා. ඊට පස්සේ අවුරුද්ද විතර වෙනකොට පැය 12ක් 16ක් නිදා ගන්නවා. ওই විදිහට අඩු වෙලා ගිහලා වැඩි හිටි වෙනකොට ගොඩක් අයගේ ප්‍රශ්නේ නිින්ද යන්නේ නැහැ කියන එක. හරි. ඒතර අවශ්‍යතාවයත් ඇත්තටම අඩු වෙනවා වයසත් එක්ක. ඒතර ඔය කියන වයස, يعني පාසල් යන වයස දරුවෙක්ට අඩුම ගානේ කියලා මම මේ කියන්නේ පැය 8ක්වත් නිදා ගන්න ඕනේ. නමුත් මේ තිර එක්ක හරි අමාරුයි මේ වෙලාව හොයාගන්න. අමාරුයි නෙමෙයි, අපි අර ඒක ඇරලා දාලා තියලා තියෙනවා. මම මේ වෙලාවට දෙමව්පියන්ට කියන්නේ දරුවෝ කියන්නේ
හැමතිස්සෙම ඒගොල්ලෝ බලනවා ඒගොල්ලන්ට දීලා තියෙන සීමාව. එහෙම නැත්නම් බවුන්ඩරි එක පොඩ්ඩක් චෙක් කරලා බලන කට්ටිය. ඒ කියන්නේ පොඩ්ඩක් දැන් දවසට පැය දෙකයි නම් බලන්න කියන්නේ පැය තුනක් විතර ගන්න try කරනවා. අපිත් එක්ක පොඩ්ඩක් ආගියු කරලා නැත්නම් කතා කරලා චුට්ටක් වැඩිපුර තව ටිකක් ඉන්නම් කියලා එහෙම කරන්න හදනවා. පවුලක් වුණාම ඉස්කෝලයක් වගේම ගෙදරකත් එකඟතාවයක් තියෙන්න ඕනේ දෙමව්පියන් අතර දරුවන් අතර මේ පවුලේ දේවල් වෙන විදිහ පිළිබඳව නැත්නම් යම්කිසි සරල නීති පද්ධතියක් තියෙන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට මෙතන අපි වරද්දගන්නේ ප්‍රශ්නයක් ඇති වුණාට පස්සේ තමයි නීතිය ගේන්න හදන්නේ. දැන් දරුවා තිරයට ඇබ්බැහි වුණාට පස්සේ කියනවා අපේ ගෙදර රෑ 10න් පස්සේ ටීවී බලන්න බෑ කියලා. නමුත් ඒක කරන්න ඕනේ ප්‍රශ්න එන්න කලින්. හැබැයි එතනදි දෙමව්පියන්ට බෑ වෙනස් විදිහකට කරන්න. මේක හැමෝම දැන් එක දරු ලොකු දරුවට පුළුවන් පොඩි දරුවට බෑ. ඒ වගේ ඒවා නෙමෙයි. හැමෝටම එකඟතාවයකට එන්න පුළුවන් ප්‍රායෝගික මාලාවක් දරු කුඩා කාලයේදී හදාගත්තොත් ප්‍රශ්නේ ආවට පස්සේ ගැටුම් ඇති කරගෙන උත්තර හොයනවට වඩා පහසුයි. හැබැයි ප්‍රශ්නේ ආවම වුණත් මූලික අවස්ථාවේ අඳුරගත්තොත් මේකට යම් යම් රාමුවක් ගේන එක පහසුයි. මෙතෙන්දී අර නිින්ද ගැන කියපු නිසා දැන් දරුවන් ගැන කතා කරනකොට අපි දන්න තවත් දෙයක් තමයි නිින්ද අවශ්‍ය වෙනවා දරුවන්ගේ මතක ගබඩාවන් ශක්තිමත් කරන්න. ඒ නිසා පාඩම් කරන දරුවන්ට නිින්දත් අවශ්‍යයි. ඒ පාඩම් කරන දේ මතක ගබඩාවල හොඳට තැම්පත් කරන්න. ඒ වගේම තමයි ඉඟණුම් කටයුතු වලට දැන් හොයාගෙන තියෙනවා නිින්ද අවශ්‍යයි කියලා. නිදාගෙන ඉවර වෙලා පන්තියකට සහභාගී වෙන ළමෙක් වඩා හොඳට ඉගෙන ගන්නවා නිදා ගන්න නැතුව ඇවිල්ලා ඒ පන්තියට සහභාගී වෙනවට වඩා. ඉතින් නිින්දත් එක්ක ඒ දෙකත් අපි දැන් එකතු කරන්න ඕන. මතකය සහ ඉගෙනුම් හැකියාවත් නිින්දත් එක්ක උදා වෙනවා. තව හුඟක් දේවල් නිින්දේ වැදගත් වෙනවා. මේ අලුතෙන් හොයාගත්ත දෙකක් තමයි ඔය කිව්වේ ළමයින්ට විශේෂයෙන්ම වැදගත් වෙනවා. ඔව් නිින්ද කියන එක මම හිතන්නේ නිදා ගන්න කාමරේට ඔය ටීවී ගෙනින එක අපි ස්ක්‍රීන්ස් ගෙනින එක අපි කියනවා සාමාන්‍ය හොඳ නැති දෙයක් කියලා නේද නීල්. නිදා ගන්න කාමරේ ටීවී එක තියන් ඉන්නවා කවදාවත් කරන්නේ හොඳ නැති දෙයක්. නිදා ගන්න කාමරේ ෆෝන් එක ගෙනින එක පුළුවන් නම් ඒක නොකර ඉන්න නම් හොඳයි. නිදා ගන්නතර කළු පාට කළුවර වෙන්න ඕනේ නිදා ගන්න නම්. ඉතින් ඒවා හරි වැදගත් දේවල්. අපි හුඟක් අය දන්නේ නැතුව නොකරන දේවල් තමයි ඒවා. මොකද ටීවී එක අරන් යනවා ටීවී එක ඇතුලේ තියන් ඉන්නවා නිදා ගන්න කාමරේ. එහෙම නැත්නම් ෆෝන් එක අරන් යනවා නිදා ගන්න කාමරේට ලයිට් එක දාලා නිදා ගන්න පුරුදු වෙනවා. ඉතින් මේ වගේ විවිධාකාර මේ නොකොටිතුකම් ගොඩක් වෙනවා. ඉතින් මම හිතන්නේ ඒක ඊට වැඩගත් නිින්ද කියන එක හරියට පවත්වාගෙන යන විදිය බලන්න ඕනේ. මොකද එතකොට තමයි සමංගේ සෞඛ්‍ය හොඳින් තියාගන්න පුළුවන්. ඔව්. අර කෙනෙක් ආදරය කරන කෙනෙක්ගේ වියෝවක් සිද්ධ වුණා. දැන් ඔහුට මානසික රෝගී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා මම දැනගන්න කැමතියි. මොකද මටත් ওই අත්දැකීම ටිකක් තියෙන හින්දා. ආදරය කරන කෙනෙක් මිය ගියා. අපි කෙනෙක් පිරිමි කෙනෙක් ගෑනුලමික් එක විවාහ මේ ආදර සම්බන්ධයක් පවත්වනවා. අපි කියමු ඔහු ඇය මොකක් හරි පිළිකාවක් ඇල්ලලා හරි කොරෝනා හරි ඇල්ලලා හරි මිය ගියා. දැන් ඔහුට ඒ මානසික ප්‍රශ්නයක් වගේ ඇති වෙන්න පුළුවන්ද කියලා මම ආපු ප්‍රශ්නේ පැහැදිලිද? ඔව් හරි ඒක හරි. ඒක අපි ඒකට නමක් තියෙනවා. ඒකට අපි කියන්නේ වියෝ දුක කියලා. ඔව් ග්‍රීෆ් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ වියෝ දුක. වියෝ දුක සාමාන්‍යයි. වියෝ දුකක් ඇතිවීම සාමාන්‍යයි. ඉතින් සාමාන්‍ය වියෝ දුක කියලා අපි ඒකට කියනවා. ඒක යම් කාල සීමාවක් තියෙනවා. සාමාන්‍යයෙන් මාස කීපයක් විතර ගියාම ඒක හිමීට තුනී වෙලා යනවා. ඒක සාමාන්‍යයි. හැබැයි සමහර අයගේ ඒ වියෝ දුක තුනී වෙන්නේ නැතුව දිගටම පවතින්න පුළුවන්. අන්න එවැනි තත්වයකට ආවම මං හිතන්නේ ඒ සඳහා වෙනමම සොයා බැලීමක් කරන්න වෙනවා. ඒතොර හැම වියෝ දුකක්ම අසනීප තත්වයක් නෙමෙයි. ඒකයි ඒකට සාමාන්‍ය වියෝ දුක කියලා කියන්නේ. හැබැයි තී ඒ දුක තියෙන කාලේ යම් යම් අපහසුතා ඇති වෙනවා. හැබැයි ඒක හැමීට කාලයත් එක්ක තුනී වෙලා යනවා. ඒක සාමාන්‍ය දෙයක්. සමහර අයට ගැටලු ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී මම හිතන්නේ උපකාර ගැනීම ප්‍රයෝජනවත් වෙනවා. මම මේක අහන්න කැමති ડોક્ટર මල්ෂාගේ මේ දැන් අර ඇඩික්ෂන් එක වෙනවනේ. දැන් අපි කියමු දැන් හෙරොයින් එකයි ඇල්කොහොල් ඒ දෙක අතර ගත්තාම සමාජයේ මතයක් තියෙනවා ඇල්කොහොල් එක නවත්ත ගන්න පුළුවන්
හෙරෝයින් වගේ එකකට ටිකක් අමාරුයි නවත් ඒකට බැහැවුනොත් අප ගෙදර තියෙන බඩු මුට්ටු විකුණලා හරි ඒකට යනවා. මේක පොඩ්ඩක් මේ පුළුවන් කියලා මොකද්ද ඒකේ වෙනස මොකක් හරි වෙනසක් තියෙනවා? ඔව් ඒ කියන්නේ මේ ඇබ්බැහියේ සැර බව බර අමාරුකම වැඩි හෙරෝයින් වල කියන මතය නේද? එතකොට මේ ඇබ්බැහිය කියන එක සාධක ගොඩක් නිසා ගොඩ නැගෙන දෙයක්. ඒ කියන්නේ පුද්ගල සාධක. ඒ කියන්නේ ඒ කියන කෙනා තුල තියෙන සාධක. ඒ ගන්න මත්ද්‍රව්‍යයේ ලක්ෂණ. ඒ කියන්නේ මත්පැන්ද, හෙරෝයින්ද, නිකොටින්ද කියන එක. ඒ වගේම පරිසර සාධක. එයා මොන වගේ ප්‍රජාවක් තුලද හැදිලා තියෙන්නේ? එයා මත්ද්‍රව්‍ය සම්බන්ධව මොන වගේ ආකල්පද තියෙන්නේ? මෙන්න මේ සාධක ගොඩක එකතුවක් තමයි මේ ඇබ්බැහිය කියන එක එළියට එන්නේ. එතකොට මත්ද්‍රව්‍යයේ යම් යම් සාධක තියෙනවා. සමහර ඒවා ඇඩික්ටිව් පොටෙන්ෂල් එක. එහෙම නැත්නම් ඇබ්බැහි කාරක ස්වභාවයේ වෙනස්කම් තියෙනවා. මං ඇහුවොත් මේ ඔඩියන්ස් එකෙන් වැඩියෙන්ම ඇබ්බැහි එහෙම ඇඩික්ටිව් පොටෙන්ෂල් වැඩිම මොකක කියලාද හිතන්නේ? දැන් අපි දන්න මත්ද්‍රව්‍ය ගොඩක් තියෙනවනේ. ගොඩක් වෙලාවට හෙරොයින් කියලා කියයි නේද? අයිස්. කන්සර්. ඔව්. කැනබිස් කියන එක. එතකොට මේ ඒවයි වෙන වෙනම ආවේනික ලක්ෂණ තියෙනවා. ඇඩික්ටිව් පොටෙන්ෂල්ස් වෙනස්. ඇත්තටම ගත්තොත් අපි වැඩියම හිතන්නෙම නැති එකේ තමයි ඇඩික්ටිව් පොටෙන්ෂල් එක වැඩිම. නිකොටින්, සිගරට්. සිගරට් තමයි තදම ඇබ්බැහිකාරකය. හැබැයි මම කිව්වා වගේ ඇබ්බැහිය කියන රෝගය එනකොට ඒකට ඒ පුද්ගල සාධක, ප්‍රජාවීය සාධක සහ මත්ද්‍රව්‍ය සාධක බලපාන. උතර එක්කෙනෙක්ට සමහර වෙලාවට මත්පැන් ගන්න එක නවත්ත ගන්න අමාරු වෙන්න පුළුවන් හෙරොයින් එකට වඩා. තව පුද්ගලයෙක්ටම ඒක අනිත් පැත්තට වැඩ කරන්නත් පුළුවන්. ඒක අපිට හැමෝටම පොදුයි කියලා කියන්න බෑ. හැබැයි පර්යේෂණ වලින් පැහැදිලිව පෙන්නලා තියෙනවා දුම්පාන, නිකොටින් තමයි සැරම ඇබ්බැහි. හැබැයි ඒක ලීගල්. එහෙම නැත්නම් නීත්‍යානුකූලයි. මේ සැරම එක නීත්‍යානුකූලයි. ඉතින් අපි මේ තරුණ දරුවන්ට මේ දික් කරන්නේ දෙන්නේ නීත්‍යානුකූලව ලබා දෙන්නේ කොයිතරම් භයානක දෙයක්ද කියන එක අපි හිතන්න. ඔව් ඒක වෙනම ලොකු කතාවක්. ඒක ඇත්තෙන්ම වැරදි මතයක්. ලැබෙන ආදායමට වඩා රජය වියදම් කරනවා. ඒවා නිසා අසනීපායට ප්‍රතිකාර කරන්න. පැහැදිලිවම වෙනසක් තියෙනවා ඉතින්. සහ අස තව ඒකේ තව පැතිකඩක් තියෙනවා. මේ ගන්න කොටසෙන් වැඩියක් කියන්නේ කොම්පැනියට. බද්ද කියලා අපිට තේන එකෙන් වැඩි හරියක් කොම්පැනියට යන්නේ රජයට එන්නේ ටිකයි. කොහමයි දැන් ඇබ්බැහි වීම ගත්තොත් ඉතාමත්ම සුලබයි ලංකාවේ. මොකක් හරි එකට ඇබ්බැහි වෙනවා. ඉතින් අපි ඇබ්බැහි වීම බේර ගන්න ඕනේ අපි මොකක් හරි ක්‍රමයකින්. ඉතින් ඒකෙන් සතාමයි මම අපි මේ විශේෂඥ වෛද්‍යවරු ගෙනෙලා තමුන්නාසලයි දින ඕනෑම ප්‍රශ්නෙට උත්තර දෙන්න අපි අවස්ථාවක් සලසලා දෙලා තියෙන්නේ. ඉතින් අහන ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. තව එකක් අහනවා, මානසික රෝග මූලික ලක්ෂණ මොකද්ද? කේන්තියාම එහෙම ලක්ෂණයක්ද? තව ප්‍රශ්නයක් අහනවා, සාමාන්‍යයෙන් ළමයෙක් විභාගයට යනකොට ටෙන්ෂන් එකක් ඇති වෙනවා, පාර්යාලවල ඇති වෙන ස්ට්‍රෙස් වල ඇති වෙනවා, මේකෙ කොහොමද මිදෙන්නේ? ඒ ගැන පොඩක් විස්තර කරමු. මම පළවෙනි එකට උත්තර දෙන්නම්, මල්ෂා දෙවෙනි එකට. මානසික රෝගවල ලක්ෂණ කිව්වොත් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ, එක්ක එයාගේ සිතුවිලි වල අපි දැන් කෙනෙක්ව පරීක්ෂා කරනකොට ඒක තමයි බලන්නේ. එයාගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීමේදී අපි බලනවා එයාගේ සිතුවිලි වල වෙනසක් තියෙනවද කියලා. ඒක එක පැත්තක්. හිතන විදිහේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි එයාගේ හැඟීම්, චිත්ත වේගවල. ඒවයේ දෝෂ. සමහර මානසික රෝග තියෙනවා ඒකෙදී එයා අධික ලෙස දුකටපත් වෙනවා. හරි? සමහර මානසික රෝග තියෙනවා ඒකෙදි ඒකේ අනිත් පැත්ත අධික ලෙස සතුටටපත් වෙනවා. ඒකත් අසනීප තත්ත්වයක්. අධික ලෙස බයටපත් වෙනවා. දැන් සමාජයට මුහුණ දෙන්න බයක් වගේ. එහෙම තියෙනවා බයවල්. ඒතකොට ඒ තමයි මේ දෙවෙනි කොටස. ඒ චිත්ත වේග පැත්ත. තුන්වෙනි එක තමයි හැසිරීම. දැන් හුඟක් අය මානසික රෝග දකින්නේ හැසිරීම තුලේ. මෙයා දැන් හැසිරෙන විදිය ඉස්සරට වඩා වෙනස්. ඒ හැසිරීම මුල් කරගෙන මේ මානසික රෝග හඳුනා ගන්න පුළුවන්. දැන් අපි දන්නවා සමහර දැන් සුලභ එකක් තමයි දැන් අත සෝදන එක. දැන් අපි දන්නවා සාමාන්‍ය අපි හැමෝම අත හෝදනවා. හැබැයි මානසික රෝග තත්ත්වයක් තියෙනවා මේ අත සෝදන එක කොච්චර හේතුවත් මදි. තමාට පැය ගණන් සෝදනවා.
එතකොට ඒක ගැටලුවක් නේ. ඉතින් එතනදී වෙන්නේ හැසිරීමක් තමයි එතන මුල් වෙන්නේ හඳුනා ගන්න. ඉතින් ඔය ප්‍රධාන වශයෙන් ඔය තුන තමයි. ඊට අමතර සමහර මානසික රෝගවල කෙනෙක්ට සාමාන්‍යයෙන් දැනෙන්නේ නැති දේවල් දැනෙන්න පටන් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට කටහඬවල් ඇහෙන්න පුළුවන්. මෙතන ඉන්න අයගේ කටහඬවල් නෙමෙයි වෙනත් තැනක ඉන්න කෙනෙක්ගේ කටහඬවල් Tamanට ඇහෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒවෙන් තමයි ඇත්තම මානසික රෝගයක් හඳුනාගන්නේ. අර කායික රෝග වගේම තමයි. රෝගේ හඳුනාගන්න ඊට ආවේනික ලක්ෂණ තියෙනවා. ඒ ලක්ෂණ තියෙනවද නැද්ද කියන එක උඩ තමයි වෛද්‍යවරු තීරණය කරන්නේ. මෙයාට මානසික රෝගයක් තියෙනවද? ඒ වගේම ඒ මොන වගේ මානසික රෝගයක්ද කියන එකත් තියෙනවා. මොකද එක මානසික රෝගයක් නෙමෙයිනේ. මං කිව්වත් 300කට එහා තියෙනවා කියලා. නමුත් ඒකෙන් කෝකටද මේක අයිති වෙන්නේ, මෙයාගේ රෝගය අයිති වෙන්නේ කියන එකත් තීරණය කරන්නේ රෝග ලක්ෂණ අනුව තමයි. දැන් අර අනිත් කාරණේ මං හිතන්නේ අර ඇන්සයිටි එක, එක්සෑම් ඇන්සයිටි එක ගැන ඇහුවේ. දැන් අර විභාගයකට මූණ දෙන්න ඉන්න කෙනෙක්ට යම්කිසි නොසන්සුන්තාවයක්, අපි කියනවා කාංසාවක් කියලා, ඇන්සයිටි එකක් ඇති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය කාංසාවයි අසාමාන්‍ය කාංසාවයි වෙන් කරගන්නේ කොහොමද කියන එක. ඒක කරුණු තුනක් උඩ තමයි වෙන් කරගන්නේ. පළවෙනි එක තමයි ප්‍රමාණාත්මකව. දැන් අසාමාන්‍ය කාංසාව අපි කෙනෙක්ට කියනවා ව්‍යාධි කාංසාව කියලා, පැතොලොජිකල් ඇන්සයිටි. ඒකෙදී ප්‍රමාණාත්මකව ඒක වැඩි. දැන් අපි හිතමු බිංදුවේ ඉඳලා 10ක ස්කේල් එකක් ගත්තොත් අර අසාමාන්‍ය තත්ත්වයන් තියෙන්නේ 7 8 9 10 වගේ. සාමාන්‍ය කාංසාව කියන්නේ 1 2 3 වගේ. එතකොට ප්‍රමාණාත්මකව වැඩි. ඒක එකක්. දෙවෙනි එක තමයි නිරන්තරයෙන්ම පවතින. සාමාන්‍ය කාංසාවක් නම් ඒ තත්ත්වයට මූණ දෙනකොට තියෙයි, ඒක ඉවර වෙච්ච ගමන් ඒක නවතිනවා. දැන් විභාගයකට මූණ දෙනකොට තියෙයි, විභාගය ඉවර වෙච්ච ගමන් ඒක ඇරිලා යනවා. හැබැයි අසාමාන්‍ය කාංසාවක් නිරන්තරයෙන්ම පවතිනවා. ඒක තමයි දෙවෙනි කාරණේ. තුන්වෙනි එක තමයි ඒ පුද්ගලයාගේ සාමාන්‍ය වැඩ කටයුතු වලට ඒ කාංසාව බාධාවක් වෙනවා. ඒ කියන්නේ එයාගේ සාමාන්‍ය වැඩ කටයුතු කරගෙන යන්න බැරි වෙනවා. ඉතින් ඒක තමයි ඒ තුන්වෙනි කාරණේ. ඉතින් ওই කාරණා තුන පදනම් කරගෙන තමයි සාමාන්‍ය තත්වයයි අසාමාන්‍ය තත්වයයි අපි තීරණය කරන්නේ. ඔව් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි එයත් එක්ක දැන් අලුත් ක්‍රම තියෙනවා. එයත් එක්ක කතා කරලා එයාට මේ කාංසාව ඇති වෙන්නේ ඇයි කියන එක තේරුම් කරලා දෙන එක. හුඟක් වෙලාවට ළමයි ඒකට ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි තමන් ඒක ඒ දැන් විභාගය කියන එක ළමයි දකින්නේ තර්ජනයක් විදියට. අපි කාටත් විභාගයක් කියන එක තර්ජනයක්. ඒක ඇත්ත. හැබැයි මේ ළමයි ඒ තර්ජනේ අධිතක්සේරු කරනවා. ඒ කියන්නේ තියෙන ප්‍රමාණයටත් වඩා ඉහලින් තමයි හිතන්නේ. ඒ කියන්නේ විභාගේ හුඟක් අමාරු වෙයි කියලා අර විභාගෙට වාඩි වෙන්න ඉස්සෙල්ලා ඉඳලම හිතනවා. අධිතක්සේරු කරනවා. ඒ සමගම තමන්ගේ හැකියාව අවතක්සේරු කරනවා. ඒකට මූණ දෙන්න තියෙන හැකියාව අවතක්. ওই දෙක නිසා තමයි ওই නොසන්සුන්තාව ඇති වෙන්නේ. ඉතින් ඒවා වටහලා දීලා ඒවා කියලා දීලා ඒක අඩු කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒක එකක්. දෙවෙනි එක තමයි දැන් අවසාන මොහොතේ සමහරට ළමෙක් එනවා. හෙට විභාගේ තියලා අද එනවා ඒ වගේ තත්වෙක. ඉතින් එවැනි අවස්ථාවකදී අපිට తాවකාලිකව ඒක අඩු කරගන්න ඖෂධ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් ඒ තත්වෙට මුණ දෙන්න. ඉතින් ඒ විදිහට තමයි ඒක කරන්න වෙන්නේ. ડોક્ટર මල්සකින් ප්‍රශ්නයක් අහන්න අවසර, ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. මේ අපි වෛද්‍යවරයෙක් කොහොමද තෝරගන්නේ? කියන්නේ උපදේශක වෛද්‍යවරයෙක්ද, එහෙම නැත්නම් මෙඩිසින් දෙන වෛද්‍යවරයෙක්ද මේ රෝගය සඳහා අවශ්‍ය වෙන්නේ කියලා තෝර ගැනීම එකක්. අනිත් එක තමයි මට දැනගන්න හම්බුණා සමහර පුද්ගලයෝ භාවනාව කරලා හිත පොඩ්ඩක් අවුල් කරගත්ත ගන්නවා කියලා සමහර අය. සමහර මේ කියන්නේ සුදුසු නැති ස්ථානවලට ගිහිල්ලා, ඒ කියන්නේ මේ සුමාන ගණන් එහෙම භාවනා කරන ස්ථානවල. ඒ වගේම මට ආන්දුර කෙනෙක් කිව්වා ඒ වුණාට ඒ විදිහ කිසි දෙයක් වෙන්නේ නැහැ, මෛත්‍රී වගේ භාවනාව ආනාපානි සති වගේ භාවනාව වලින් එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා. පොඩ්ඩක් මේ ප්‍රශ්න දෙකට උත්තරයක් ලබා දෙන්න. බොහොම ස්තුතියි. ඔව්. බොහොම ප්‍රායෝගික ප්‍රශ්නයක් මං හිතන්නේ. දැන් මේ මනෝ මානසික රෝග අඳුරගන්නේ කොහොමද, ගැටලු අඳුරගන්නේ කොහොමද කිව්වට දැන් අඳුරගත්තට පස්සේ මොකද්ද කරන්නේ කියන එක නේද? කාවද හම්බෙන්නේ?
මානසික රෝග සම්බන්ධව ගැටලුවක් ඇතිය කියලා හිතෙනවා නම් ඒක අනිවාර්යයෙන් මානසික ඒකකයක වැඩ කරන ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. මනෝවෛද්‍ය විශේෂඥවරයෙක් හැමතිස්සෙම පළවෙනි වතාවටම හම්බෙන්න අමාරුයි. රජයේ සේවය හරහා ගියොත් බොහෝ විට ඕගොල්ලන්ව සායනයකට යොමු කරනවා මානසික ඒකකේ. ඒතර ඒ ડોක්ටර් බලලා බොහෝ විට මනෝවෛද්‍යවරයෙක් පළවෙනි වතාවට බලලා තමයි අවශ්‍ය ප්‍රතිකාරය මොකද්ද කියන එක නිර්ණය කරන්නේ. ඉන්පසුව ඒක කරගෙන යන එක ඒ ඒකකේ අනිත් ડોක්ටර්ස්ලාට කරන්න පුළුවන්. දැන් ඔබතුමා ඇහුවා මේක මේ බෙහෙත් දෙන ડોක්ටර් කෙනෙක්ද කතා කරන ડોක්ටර් කෙනෙක්ද බලන්න ඕනි කියලා. බෙහෙත් දෙන්නයි කතා කරන්න ඉන්නේ එකම ડોක්ටර් තමයි. එහෙම වෙනම වර්ග නැහැ. බෙහෙත් දෙනවද කතා කරනවද එහෙම නැත්නම් බෙහෙතුයි කතා කරන එකයි එකතු කරලා දෙනවද කියන එක ඒ රෝගී තත්ත්වයේ අනුව සහ ලෙඩ අනුව. අපි හිතමු දැන් මේ කතා කරන ප්‍රතිකාරය එහෙම නැත්නම් මනෝ චිකිත්සාව අපි ඉංග්‍රීසියෙන් කියන සයිකෝതെරපි කියන එක හරිම ආකර්ශනීයයි කට්ටියට. මොකද මේක බෙහෙත් පෙත්තක් බොන්නේ නැතුව මට මේක කතා කරලා කරගන්න පුළුවන්ද කියලා නිතර අහනවා. හැබැයි හැම ලෙඩේටම හැම මානසික රෝගයකටම කතා කරලා හොඳ කරන්න බෑ. යම් යම් උග්‍ර මානසික තත්වයන් තියෙන විශේෂම බ්‍රාන්ති එහෙම නැත්නම් සයිකෝසිස් කියන එක අධික තීව්‍රතාවයෙන් තියෙන විෂාදය අධික තීව්‍රතාවයෙන් තියෙන සාංකා තත්වයන් වලදී අපිට මූලික අවස්ථාවේ ඖෂධමය ප්‍රතිකාර කරලා එයාව යම් කිසි මට්ටමකට සංසුන් කිරීමක් කරලා තමයි මේ කතා කරන ප්‍රතිකාරයට යන්න වෙන්නේ. ඇයි දැන් මේ කතා කරනවා කියන්නේ කතා කරන එක අහන් ඉන්න එපා. අහන් ඉඳලා ඔළුවට ගන්න ඕනේ මේකේ යම් යම් වෙනස්කම් තමුන් කරන්න ඕනේ. මේ ටික කරන්න පුළුවන්ද අර තරම් කැළඹීමක ඉන්න කෙනෙක්ට. එතකොට බොහෝ විට තීව්‍ර මානසික තත්වයකදී අපි ඖෂධමය ප්‍රතිකාර කරලා ඒක සංසුන් වුණාට පස්සේ දීර්ඝකාලීන පවත්වාගෙන යෑමේදී මනෝ චිකිත්සාව සමහරුන්ට හැමෝටම නෙමෙයි සමහර තත්වවලදී අපි භාවිතා කරනවා. හැබැයි මෙතන මං හිතන්නේ නීල්සත් දන්නවා අපේ ඉන්න වෛද්‍යවරු සංඛ්‍යාවත් එක්ක මනෝ චිකිත්සාව ඒ තරම් බහුලව කරන්න අවශ්‍ය වුණත් කරන්න තරම් අපිට වෙලාව සහ අවකාශ අඩුකමක් තියෙනවා. ඒකයි භාවනාව ගැන දෙයක් ඇහුවා. මම හිතන්නේ නීල් සර් මේකට මට උපදෙසක් දෙයි. භාවනාවෙන් මනස විකල් වෙන්නේ නැහැ. මං හිතන්නේ ඔය දකින්නේ යම්කිසි මානසික රෝගී තත්වයක මුල් අවස්ථාවේ ඉන්න කෙනෙක් ඒක නිසා භාවනා වගේ තත්වවලට යොමු වීමේ හැකියාව වැඩි. ඒගොල්ලෝ හිතනවා මට මේකට උපදෙසක් හොයාගන්න නැත්නම් ඒ මනෝ විකල්භාවය තුලින් එයා ඒකට යොමු වෙනවා. එතකොට අපිට පේන්න ගන්නවා භාවනා කරාම ලෙඩ වුණා වගේ. නමුත් ඒකට හේතුව තියෙන්නේ මානසික රෝගය ඇතුලේ. නමුත් මේ භාවනාව කරොත් ලෙඩ වෙනවා මේක හොඳයි වගේ කියන තරම් මං හිතන්නේ මගේ දැනුමත් අල්පයි. ඒක මේ ස්පිරිචුවල් පැත්තේ ප්‍රශ්නයක්. නමුත් මම හිතන්නේ නැහැ මම හිතන්නේ සර් ඒකට අදහසක් දෙයි. මම හිතන්නේ ඒක තමයි නිවැරදි උත්තරේ. ඒ රෝගී තත්ත්වය ඇති වුණ අය ඒගොල්ලන්ට තේරෙනවා තමන්ගේ තුල වෙනසක් වෙනවා කියලා. ඒකට ප්‍රතිකාරමයක් විදිහට ඒගොල්ලෝ භාවනා කරන්න යනවා මෙහෙම කරාම හරියයි කියලා. ඒ කරන්න ගිහිල්ලා සමහර රෝග තත්ත්වය උත්සන්න වෙනවා. ඊට පස්සේ ඒක චෝදනා කරනවා භාවනා කරන්න ගිහිල්ලා අසනීප වුණා කියලා. ඒතට ඒකත් වැරදි. භාවනා කරපු නිසා අසනීප වුණා නෙමෙයි. ඇත්ත මේ අසනීපේ නිසා තමයි අසනීප වුණේ. ඒ භාවනාව ඒකට ප්‍රතිකාරයක් නොවන නිසා. ඒකයි ඒ කියන්නේ. හරි තව ප්‍රශ්න මොනවද තියෙන්නේ? අන මම කැමැති දැනගන්න දැන් විෂාදය වගේ දෙයකට බෙහෙත් කරනකොට අපිට ඕරල් මෙඩිසින් සහ ECT ට්‍රීට්මන්ට් කරලා දෙකක් තියෙනවා. එතකොට ඕරල් මෙඩිසින් දීලා සුවවීමක් සිදු වෙන එක අඩුයි නම් ECT ට්‍රීට්මන්ට් වලට යොමු වෙන්නේ නැත්තම් ECT ට්‍රීට්මන්ට් වලින් විතරක් ඕරල් මෙඩිසින් නැතුව සුව කරන්න පුළුවන්ද නැත්නම් ECT ට්‍රීට්මන්ට් එක හොඳ දෙයක්ද දිගටම කරන්න? හොඳයි ඒ ප්‍රශ්නේ තහපු එක. ওই දෙකම ප්‍රතිකාර දෙකක් ඇත්තෙම. එතකොට ওই දෙකටම මේ ඒවා ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය වෙන මේ සාධක තියෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට බබෙක් හම්බුණායින් පස්සේ පසු ප්‍රසව විෂාදය කිව්වොත් ඩිප්‍රෙෂන් postpartum depression කිව්වොත් එතනදී අපිට ECT ප්‍රතිකාරය ගැන අපි මුලින්ම හිතනවා.
ඒකට ඒක හේතුවක් තියෙනවා. අපිට එයා මවව ඉක්මනින්ම සනීප කරගන්න ඕන. මොකද ඒක දරුවටත් බලපාන නිසා. අලුත ඉපදුන දරුවට ඖෂධ ප්‍රතිකාර කරන්න පටන් ගත්තම ඒකට පොඩි කාලයක් ගත වෙනවා ඒ ඖෂධ ක්‍රියාත්මක වෙන්න. එතකොට අපිට ECT එතනදී උදව් වෙනවා. සියදිවි නසා ගන්න හුඟාක්ම තදින්ම අවධානමත් තියෙන කෙනෙක්ට අපිට සමහරට ඖෂධ දිදී අර කාලය ගත කරන්න අමාරුයි. අපිට ඉක්මනින් ගන්න ඕන. ඉතින් එවැනි අවස්ථාවකදී අපි ECT පාවිච්චි කරනවා. ඉතින් හුඟක් වෙලාවට වෙන්නේ මේ ප්‍රතිකාර දෙකම පාවිච්චි කරනවා. එකක් හෝ අරක නෙමෙයි හුඟක් වෙලාවට දෙකම පාවිච්චි කරනවා. හැබැයි සියලුම විෂාද රෝගීන්ට ECT අවශ්‍ය වෙන්නේ නැහැ. අතිබහුතරයකට ECT ප්‍රතිකාරයෙන් නැතුව මේ සුව කරන්න පුළුවන්. දැන් ECT කියලා කිව්වේ දැන් අනිත් මෙත දන්න මේ විද්‍යුත් කම්පන ප්‍රතිකාරය කියලා කියන්නේ ඒ ඒ ඒ ප්‍රතිකාර ක්‍රමය. ඉතින් ඒකෙනුත් අවශ්‍ය ඒ කියන්නේ අවශ්‍යතාවයේ තියෙන කෙනාට ඒක හොඳ ප්‍රතිකාරයක් වෙනවා. ජීවිතය ගලවා දෙන ප්‍රතිකාරයක් වෙන්න පුළුවන් සමහර විට. මේවා ඉතින් බය වෙන්න ඕන ප්‍රතිකාර නෙමෙයි. මොකද මිනිස්සු කියනවා කරන්ට් අල්ලනවා කියලා. ලොකුවට කියනවා මේ කරන්ට් අල්ලලා ඔළුවට කරන්ට් ඇල්ලුවා කියලා. එහෙමයි කියන්නේ. ලොකු දෙයක් වගේ. ඒවා මේ සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රම. ඒ නිසා ඒවා මේ ලොකුවට බය වෙන්න මේ ලොකුවට මොලේ අමාරුත් වෙනවා කියලා කියන්න බෑ කරන්ට් ඇල්ලුවට. කොහොමත් අපේ මොලේ වැඩ කරන්නේ විදුලියෙන්. විදුලියෙන්. ස්නායු ආවේග කියන්නේ විදුලි ආවේග. ඉතින් මෙතනදී කරන්නේ ඒක કૃත්‍රිම ලෙස ඒ විදුලි ධාරාවක් යවලා ඒක කරන්නේ. ඉතින් ඒ නිසා ඒක මහා ලොකු වෙනසක් නෙමෙයි වෙන්නේ. ඉතින් මම හිතන්නේ දැන් මම හිතන්නේ ඔඩියන්ස් එක ප්‍රශ්න විශාල සංඛ්‍යාවක් තව ප්‍රශ්න දෙකකට එකකට උත්තර දෙන්න පුළුවන් කියලා පිටිපස්සේ ඉන්න අය කවුරු අහපු නැති අය කලින් ප්‍රශ්න අහපු නැති අය පොඩ්ඩක් බලලා මට කියන්න. කියන්න. ඔබතුමා කියන්න. මම මයික් එකක් දෙන්න මෙතුමට. දැනගන්න ඕනේ මේ ડિપ્રેશન තත්වෙදී ඒ කියන්නේ දෙමව්පිය උඟක් කරාට තමන්ගේ දළුවා කැමති දේ මේ බලන්නේ මේ උඟක් කරාට මේ පිටස්තරම දළුවෙක්ගේ දක්ෂතාවයේ මතින් තමන්ගේ දළුවගේ නොයකියාව තමයි දෙමව්පිය බලන්නේ සම උඟක් දෙමව්පියෝ. එතකොට මේ දළුවා වැඩි වියටපත් වෙනකොට අරක ડિપ્રેશન තත්වෙට බවටපත් වෙනවා. තමන් කොච්චර කැමති තැනකට වුණත් යන්න බෑ දෙමාපියන්ගෙන් ඉඩ දෙන්නේ නැත්තම්. ඒ වගේ දේවල් වලින් එදමෙ දන්නවා තමන්ට මොකක් හරි මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ වගේ කෙනෙක් ආණ්ඩුවේ සයිකොලොජිකල් ට්‍රීට්මන්ට් ගන්න ගියාම එයාට කවුන්සලින් කරන්නේ. එතකොට එයාට ඒ කවුන්සලින් වලින් අප්‍රතිකාරය උදව්වක් එන්නේ. ඊට පස්සේ ගෙදර කට්ටියටගෙන් ආනකොට ගෙදර අය කියනවා මෙයා පොඩි කාලේ ඉඳන් එමය කියලා. එතකොට ඒ වගේ ડિપ્રેશન තත්ත්වයක් තියෙන කෙනෙක්ට කොහොමද ඒකෙන් මිදෙන්න උපකාරී වෙන්නේ? ප්‍රශ්නේ පොඩ්ඩක් පැහැදිලි මදි. මම දැන් කොයි කියන්න බෑ මොකද? ආ නෑ මම හිතන්නේ දැන් විෂාදයට ඇත්තම ප්‍රතිකාර අර කිව්වා වගේ ප්‍රතිකාර කීපයක් තියෙනවා. ඖෂධ ප්‍රතිකාර එකක්, මනෝ ප්‍රතිකාර එකක්, දැන් අර ඉස්සෙල්ලා කිව්වා වගේ ECT ප්‍රතිකාර එකක්. ඉතින් ඒක ළමෙක් වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. ඒ රෝගියාගේ රෝග තත්ත්වයන් සලකලා බැලලා තමයි අවශ්‍ය වෙන ප්‍රතිකාරය ලබා ගන්නෙ. අර ඔබ කියපු අනිත් කාරණේ හුඟක් ඇත්තයි. ළමා කාලේදී ළමෙක් මූණ දෙන ඒක මල්ෂා ඉස්සල්ලත් විස්තර කරා. ළමෙක් මූණ දෙන අවස්ථා gederedi වෙන්න පුළුවන්, gederin පිට වෙන්න පුළුවන්. ඒ අවස්ථා පසුකාලීනව විෂාදයේ හැදීම සඳහා බලපාන්න පුළුවන්. ඉතින් ඒක අපි සාමාන්‍යයෙන් දකින දෙයක්. හැබැයි විෂාදය කියන රෝගේ හැදුනම ඒ සඳහා ප්‍රතිකාර තියෙනවා. ඒ ප්‍රතිකාර ඖෂධද නැත්නම් විදුලි ප්‍රතිකාරයද නැත්නම් මනෝ ප්‍රතිකාරද නැත්නම් මේවායේ මිශ්‍රණයක්ද කියන එක ඒ රෝගියාගේ සහ ඒ තත්ත්වය අනුව තමයි වෛද්‍යවරු තීරණය කරන්නේ. තවම හිතේ එතුමිය ඉතා වැදගත් දෙයක් යොමු කරා. මොකද තමන්ගේ ළමයි වෙන කෙනෙක්ගේ ළමයා හා සමානව මේවල හදන්න බලනවා මේ යාට වගේ කරන්න බැරිද කියලා ඒ ළමයාට පොඩ්ඩක් පහත් කරගන්නවා අපි. මම හිතන්නේ ඒක ඉතාමත්ම නරක දෙයක් නේද? ඔව්. මම හිතන්නේ එහෙම අර කම්පයර් කරලා කරන්න ගියාම ඒ ළමයා තව තවත් මොට වෙන්න තමයි බලන්නේ. මොකද ඒ කම්පයර් කිරිල්ලෙන් තමන්ට ඒ ළමයාට වාසියක් වෙන්නේ නැහැ. ඒ විදිය වාසියක් වෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඒක හරි සමාජෙම කරන්න නොකරන්න ඕන දෙයක්. grade 5 scholarship එකත් ලොකු ප්‍රශ්නයක්. අනිත් ඔය තියෙන විභාග සිළු විශාල ප්‍රශ්නයක් මම හිතනවා. මොකද මම හිතන්නේ ඒ ගැන? ඔව්.
දරුව කියන්නේ මල් වගේ කියලා කතාවක් තියෙනවනේ. මේ මල් එකම වගේ මල්ද තියෙන්නේ? එක එක විදිය මල් තියෙනවා. පාට වෙනස්, සුවඳ වෙනස්, පිපෙන වේලාව වෙනස්. උදේට පිපෙනවා, රෑට පිපෙනවා. උදේට පිපිලා දවල් වෙනකොට පර වෙනවා. ඉතින් මේ දරුවන් එකිනෙකාගේ සංජානනීය හැකියාවන්, දක්ෂතාවයන් හරි වෙනස්. එතකොට අපි මේ සසඳන්න හදන්නේ හරියට එකකට එකක් වෙනස් දේවල් දෙකක් එක තැනකට ගෙනල්ලා මේකේ පාට රෝස, මේක රෝස නෑ, ඒක හොඳ නෑ. එහෙම කියන්න පුළුවන්ද? අපි දෙමව්පියෝ විදිහට හැම දරුවෙක්ටම අම්මෙක් තාත්තෙක් වෙනම ඉන්නේ ඒකටයි. තමුන්ගේ දරුවාගේ විශේෂත්වය, හැකියාව බලාලා ඒකට අවශ්‍ය ඉඩ පහසුකම් සලසලා දෙනවා මිසක් එහා ගෙදර ළමයාගේ හැකියාව බලලා ඒකට අවශ්‍ය එක අපේ ළමයාට දෙන එක නෙමෙයි. දරුවාව හඳුනගන්න එක. අන්න එතනදී තමයි දරුවත් එක්ක කාලය ගත කිරීම වැදගත්. මගේ දරුවාගේ පැහැය මොකද්ද? මගේ දරුවාගේ ආසාව මොකද්ද? දක්ෂතාවය මොකද්ද? මං කොහොමද මේ තියෙන එක තව ටිකක් උපමට්ටම් කරන්නේ? මගේ ඔළුවේ තියෙන පින්තූරෙට නෙමෙයි ළමයා හැදෙන්න ඕනේ, ළමයාගේ විදියට මම වෙනස් වෙන්න ඕනේ. මේ ගොඩාක් දරුවෝ අරන් එනකොට මම දකින ප්‍රශ්නයක් තමයි, සමහර වෙලාවට දරුවා හොඳටම හොඳයි. දරුවගේ ප්‍රශ්න කියනවා, මෙයා කියන දේ අහන්නේ හිතුවක්කාරයි, දඩබ්බරයි කියලා. ටිකක් වෙලා අම්මයි තාත්තයි එක කතා කරගෙන යනකොට පේනවා ප්‍රශ්නේ තියෙන්නේ දරුවගේ නෙමෙයි. ඇත්තටම කිව්වොත් 80%ක් විතර ගේන දරුවෝ නිරෝගී, හොඳයි, බුද්ධිමත්. ප්‍රශ්නේ තියෙන්නේ පේරන්ටින් වල. දරුවා උස්මහත් කිරීමේදී දෙමව්පියෝ යොදා ගන්න තාක්ෂණයේ ගැටලුවක් තියෙන්නේ. ඉතින් ඒක අපි පොඩ්ඩක් දෙමව්පියෝ විදිහට සැලකිලිමත් වුණොත් ගොඩාක් මානසික ප්‍රශ්න වළක්ව ගන්න. මම හිතන්නේ මල්ෂා මැතිනි ඉතාමත් වැදගත් දෙයක් කිව්වා. කවදා රෝස මලක්, නෙළුම් මලක් කරන්න යන්න එපා. තව වසුද්ධ මලක්, තව මලක් කරන්න යන්න එපා. මොකද ඒ විවිධාකාර මල්, ලස්සන ලස්සන මල්. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඉතාමත් අපි මේ මල් කතාවෙන් මේක අවසන් කරමු.